2018 වසරේ සිට ඇස්බස් රෝස් භාවිතය තහනම් කිරීමට ගෙන ඇති තීරණය සමග විකල්ප පිළිබඳ අවධානය යොමු කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඇස්බස්ටෝස් හේතුවෙන් වැළඳෙන දැඩි අවදානම් සහගත ඇස්බස්ටෝස් රෝගී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇස්බස්ටෝස් භාවිතය 2018 වසරේ සිට තහනම් කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ජනතාවට දැඩි හැකි මිල ගණන් වලින් යුත් ගුණාත්මක විකල්ප ඇති කිරීම සහ වැඩි දියුණු කිරීමත් ඒවා භාවිත කිරීම සඳහා ජනතාව දිරිගැන්වීමත් පිළිබඳව අද පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. පාසල් රෝහල් සහ අනිකුත් රජයේ ගොඩනැගිලි සඳහා ඇස්බස්ටෝස් නොවන සිවිලි තහඩු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඇස්බස්ටස් එවැගේම පොලිතීන් මේවා මම දකින්න මීට කලින් තීන්දුව ගන්න තිබුණු දේවල් රජයක් විදියට රජයේ පාර්ශවය විදියට අංශ දෙකක් තියෙනවා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ. එකක් තමයි මූලික වශයෙන් ජනතාව දැනුවත් කිරීම ඇස්බස්ටස් භාවිතයෙන් සිදුවන හානිය පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් බලපාන කාරණා. දෙවෙනි කාරණේ තමයි ඇස්බස්ටස් පාදනය සහ අලවිය සම්බන්ධයෙන් අපි රජයක් විදියට අදාළ ආයතනත් සමග සාකච්ඡා කරලා ඒවා අවම කිරීම පාලනය කිරීම ඒ වගේම අපි තීන්දුව කරන කාලයක් තුල සම්පූර්ණයෙන් ඉවත් කිරීම කියන වැඩපිළිවෙල අඛණ්ඩව ගෙන යෑම. ඒ නිසා අපි එක තීන්දුවක ප්‍රතිපත්තියක ඉඳගෙන මේ කරුණු ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන් බලන්න ඕනේ පොදු මහ ජනතාවට මේකෙන් අවහිරයක් වෙනවද? ඒගොල්ලන්ට කොහොමද මේ මේ ඉස්සරහට බලපාන්නේ? අන්න ඒක ගැන හුඟක් අපි හිතන්න ඕනේ. දේශපාලන පක්ෂ කිහිපයක් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබූ අතර එෙහිදී ජිනීවා යෝජනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරුණා. රටේ පැවැත්ම හා නිදහස හා අනාගතය සම්පූර්ණයෙන් බාල්දුවට ලක් කරන මේ ජිනීවා ගිවිසුම පිළිබඳ එයට අවතීර්ණය නොවන ලෙසත් අප ප්‍රකාශ කළා. මේක අබද විපක්ෂයේ ඉදිරිපත් කරපු කරුණු සැලකිල්ලට නොගත් ආණ්ඩුව අද වෙනතුරු රටටවත් පාර්ලිමේන්තුවටවත් අපි දන්න ආකාරයට අමාත්‍ය මණ්ඩලයටවත් කෙටුම්පත් මෙතෙක් ඉදිරිපත් කළා නැහැ. පාර්ලිමේන්තුව හමුවට 20 වෙනිදා පැමිණෙන විට ආණ්ඩුව මෙවැනි ගිවිසුමකට අවතීර්ණ වීමේ කොන්දේසි මාලාව හා වාර්තාවල් ඉදිරිපත් කරන ලෙස යලි ප්‍රකාශ කරන්න කැමැති. ඒකාබද්ධ යෝජනාව පිළිබඳවත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පිළිබඳවත් ආණ්ඩුව ඇතුලේ තියෙන පරස්පරය ඉතාම බරපතල තත්යකට අවිලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට කිව්වොත් ගරු චම්පිත රණවකැමතුමා කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ත්‍රස්තවාදයට පක්ෂයි. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන ආණ්ඩුව ලෑස්ති නැහැ කියලා. දෙමුහුන් උසාවියක් වෙන්නේ නැහැ. අදි වශයෙන් ආණ්ඩුවේ නායකයෝ මෑතකදී දිගින් දිගටම අවධාරණය කරා. හැබැයි මේ 11 වෙනිදා සුමන්දිරන් මැතිතුමා ප්‍රකාශ කරනවා ඒකාබද්ධ යෝජනාවේ දෙමුහුන් කියන වචනය නොතිබුණාට ඒ වචනය තියෙන්නේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව. ඒ වාර්තාව පිළිගන්නවා. මේ රටේ ජනතාව තුළ තියෙන බරපතල සැකය යමක් මේ ආණ්ඩුව වසන් කරනවාද කියලා සාධාරණ සැකයක් මෙහරහා මතුවෙනවා. ආණ්ඩුව කියන්නේ ඕන් අත්සන් කරපු යෝජනාවට හේතුව ලංකාවට වෙන්න යන හානියෙන් ලංකාව බේරගන්නේ. ලංකාවට වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි ලංකාවේ ස්වෛරීභාවය නැතිවීම, අභිමානයේ දූෂණය වීම, ලංකාව යටත්භාවයකටපත් කිරීම. ඒ නිසා මේ බේරා දුන්නාය කියන හානිය මොකද්ද කියලා අපි දැනගන්න කැමතියි. සම්බාධක වේවා, එක්කෝ පුද්ගලයන්ට විරුද්ධව යම් පියවරයන් වේවා, එහෙම ඒවා ගන්නත් බෑ. මානව හිමිකම් කොමිෂමට බලයක් නැහැ. මම හිතන්නේ ප්‍රතිකාරය රෝගියට වඩා බරපතල. දැන් මේ 7 දෙනාගේ කල්ලියක් ඇති වෙලා තිබෙනවා. කොමියුනිස්ට් කාර්යෝ සම සමාජකාරෝ කීප දෙනෙකුත් ඒකට එකතු වෙලා ඉන්නවා. දැන් මේගොල්ලන්ට උවමනා වෙලා තිබෙන්නේ මේ සාමය සඳහා යන ගමන කඩා කප්පල් කිරීම සඳහා උද්ඝෝෂණ පැවැත්වීම. දැන් මේකට හවුල් වෙලා ඉන්නවා මඩත් වඩා වයසම කොමියුනිස්ට් කාර්යෝ සම සමාජකාරෝ. ඒතන මේ නායකයෝ ලොකෝට කියනවා මහින්ද රාජපක්ෂගේ කාලෙක ඉච්ච ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි මේ තරම් විනාශයක් රටට වෙලා තියෙන්නේ. මෙච්චර ඇති නැති පරතරයක් තියෙන මෙච්චර අපරාධ සිදු වෙන්නේ කියලා මේ කටින්ම කියනවා කියලා ඉවරලා එතනම läගගෙන ඉන්න. ජිනීවා යෝජනාව බරපතල ආකාරයට මේ යෝජනාව ඇවිල්ලා නැහැ. කතා කරලා බේරා ගැනීමට අවස්ථාව ලැබෙන ආකාරයට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් අහනවා දැන් මේ චෝදනා ගැන මෙහෙ වගේ අයට ඇඟිලි දික් කරලා තියෙනවා මේවට උත්තර දෙන්න පුළුවන්ද කියන්නේ. ඉස්සර අර හිටපු ජනාධිපති ජිනීවා ගියානේ. ළඟදි වාසුදේවලා නායකර මහත්තයා ජිනීවා යන්න කියලා බඩු පැක් කරන් හිටියානේ. ජිනීවා වලට ඕන කෙනෙකුට යන්න පුළුවන්, චෝදනා එල්ල කරන්න පුළුවන්. එතකොට අනිත් පැත්ත කට්ටිය ඒවට උත්තර දෙන්න ඕන. එතකොට කියන්න බෑ රාබීපු මීයෝ වගේ පුරසාරම් දොඩදොඩ බලලා අල්ලලා ඒවා කී කියනලා හරියන්නේ නැහැ.
පොලිසිය සහ ගම්වාසීන් අතර ගැටුමකට පවා මුල් වූ හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ජල ගැටලුවට විසඳුමක් ලෙස බඳගිරිය වැවෙහි ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද ප්‍රදේශවාසීන් හා බලධාරීන් අතර පැවැත්වුණු සාකච්ඡාවකදී ग्राम सेवसंपरणे किरण बंदकिरिय प्रजाजल व्यापृतियट जले लबागाना मूलाश्रेवन बंदकिरिय व्यवहि जले अपरिसिदुवीम हेतुविन जले लबागिनीम पसुगीदा नवतादेमुना ए हेतुविनम प्रदेशवल जलसेपिवम एनहिटी अतर पसुव प्रदेशवासीन तमंट पिरिसिदु जले लबादिन लेस इल्लमिन पसुके दोलसवनदा हम्बन्तोट पल्लिमल्ल प्रदेशे उद्घोषणयक निरतवुना कोलंब कतरगम प्रधान मार्गे अभिहर करमिन पवति एम विरोधताव विसुरुवा हेरीमट पोलिसिय पियवरगत अवस्थावे ऐतिवुने उणुसुम तत्वयक बंदगिरी ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස හම්බන්තොට ජල සම්පාදන මණ්ඩලයෙන් බඳගිරිය ප්‍රදේශයට ජලය ලබා ගැනීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවද නිලධාරීන් මෙහිදී ජනතාවට පොරොන්දු වුණා. ඒ සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් එයද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔවුන් දැනුම් දුන්නා. බඳගිය ජනතාවගේ විශ්වාසය රැකෙන පරිදි අපි කතා කරපු දේ හැකියක්මනින්ම ක්‍රියාත්මක කරනවායි කියන එක මම කියන්න කැමතියි. ඒ සඳහා ඔයගලගේ සහයෝගය අවශ්‍යයි. පානීය ජල වීදුරුවක් ලබලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ සාකච්ඡාවට ආපු අපි හැම කෙනෙක්ගේම පළමු හා අවසන් ප්‍රමාණ. අඟුරු පැල්ල ගුරුගුඩ ඔය හරහා ඇති අනාරක්ෂිත පාලමකින් වැටේ ඊ රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වෙ තිබෙනවා. මේ අතර බතුරුලිය අතුවැල්තොට මන් සංදී ඇති වෙනි අනාරක්ෂිත පාලමකින් වැටේ තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අඟුරුවැල්ල ප්‍රදේශයේ පැවති සාදයක් අවසන් වී ඊ රාත්‍රියේ ආපසෙමින් සිටි තරුණයන් දෙදෙනෙකු රගත් යතුරු පැදියක් ගුරුගුඩ ඔය හරහා වැටී ඇති මෙම අනාරක්ෂිත පාලමෙන් පහළට වැටී තිබෙනවා. ප්‍රදේශවාසීන් ඔය පරීක්ෂා කර ඇත්තේ මෙම තරුණින් දෙදෙනා පිළිබඳ තොරතුරක් නොමැති වීමත් සමගයි. පොලිසිය පවසන්නේ එහිදී ඔවුන්ට යතුරු පැදියක් පමණක් සොයා ගැනීමට හැකි විය ඇති බවයි. අතුරුදන් වෙති තරුණින් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් අද උදෑසන සිට ක්‍රියාත්මක වුණා. ඒ පොලිසිය සහ නාවික හමුදාවේ මැදිහත් වීමෙන් මෙලෙස අතුරුදන් වැත්තේ රුවන්වැල්ල 190 ප්‍රදේශ පදිංචි කේ චමින්ද ප්‍රදීප් නැමැති 26 වැනි එක්දරුපි එක් සහ සඳුන් අංජුල කස්තුරි ආරච්චි නැමැති 21 වැනි අවිවාහක තරුණේ මේ පාලමර අත්කඩන්න පිටක තමයි එකම ප්‍රශ්නේ කලින් මුටික් කෙනෙක් සාමාන්‍ය තරුණෙක් ඇවිල්ලා එතන වැටුණා එතන එයක් නේ වෙනා මේ තුන් වෙනි අපි කියන්නේ රජේ ඉන්නන්නේ එතන සාමාන්‍ය පහක් හතරක්වත් මොකක් හරි සත්තුමත් ටිකක් ගහලා දෙන්න කිව්වා මේ අතර බදුරලිය අත්වැල්තොට මන්සන්දී ඇති අනාරක්ෂිත පාලමකින් ඊයේ රාත්‍රියේ යතුරු පැදියක් පහළට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මෙම අනතුරට ලක්වැත්තේ කලවානේ පිහිටි තම සේවා ස්ථානයේ සිට ඉඳුරුව පිහිටි තම නිවස වෙත යමින් සිටියේදී. සිද්ධීන් මියගේ නල්ලපෙරුම ආරච්චිගේ දොන් සුරේෂ් නැමැති 33 හැවිරිදි පුද්ගලයා තිදුරුපියෙක්. මේ වගේ ආරක්ෂිත වැටවල නැති දැන් තව තියෙනවා අතර මෙතන ආරක්ෂිතට තිබුණා මේ දේ සිද්ධ වෙන්නේ. ඒ වගේ පොත තුනක් කියලා තියෙනවා අපි දෙනුවත්. කලින් ආර්.ඩී. එකටත් මේ මේගොල්ලෝ කියලා තියෙනවා මේ කඩේ කට්ටිය. ඒගොල්ලෝ කිසි වගකීමක් අරගෙන නැහැ. වැල්ලම්පිටියේ ගෝතමීපාර ප්‍රදේශයේ තුවාල සහිතව වැටී සිටියේදී පොලිසිය සොයාගත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මොහු මුතුසාමි පෙරුමාල් හෙවත් චන්ද්‍රා ලෙස හඳුනාගෙන ඇති බවයි. මෙලෙස මියගියේ වත්තල හුණුපිටිය බණ්ඩාරනායක ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරුපියෙක් මුතුසාමි පෙරුමාල් හෙවත් චන්ද්‍රා ලෙස මොහු හැඳින්වුවද ඔහුගේ වත්මන් නම මොහමඩ් අබ්දුල් රහ්මාන් බව ඥාතින් පවසනවා. මෙයාගේ යාළුව ගොඩක් අය මෙයාට ණය දෙන්න තියෙනවා. දැන් මේ දවස් ටිකේ මාසයක් ඉඳලා කාත් එක්කද දන්නේ කතා කරන්නේ. මෙදාම යනවා කෝල් කරලා. ඊයේ උදේ ගියා අපේ නැන්දලා ගෙදර 4ට ඉඳලා තියෙනවා. ඊවස් දෙමඩ කොට මාකට් එකේ 8ට ඉඳලා තියෙනවා 3 දිනක් එක්ක. 8ා මාරට තමයි වෙඩි තියලා තියෙන්නේ. මරණතරන් හේතුවක් දැන්නම් නැහැ මෙයා ඉතින්. ඉස්සර ඉතින් එයාගේ තිබ්බ දේවල් තමයි දැන්නම් මරණතරයට හේතුවක් නැහැ. අවුරුදු 10කට 15කට තිබ්බ ප්‍රශ්න පොලිසිය පවසුවේ වෙල්ලම්පිටිය වෙලේවත්ත ගෝතමී මාර්ගයේ තුවාල සහිතව මොහු වැටී සිටියේදී ඊයේ රාත්‍රියේ 10ට පමණ සොයාගෙන ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි. තුවාලකරු වැටී සිටි ස්ථානයේ තිබී මිලිමීටර 9 වර්ගයේ ගිනි අවයක උණ්ඩ කොපුවක් සොයාගෙන ඇති අතර පොලිසිය ඒ පිළිබඳව විමර්ශන සිදු කරනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන නැහැ. මියගිය මෙම තැනැත්තා මිනි මැරුමකට සම්බන්ධ වී කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට මේ වන විට අපමත සිටින පුද්ගලයෙක් බවටත් අනාවරණය කරගෙන තිබෙනවා.
මෙතෙක් නිල කාලය අවසන් නොවූ පළාත් පාලන ආයතන 23ක නිල කාලය දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කොළඹ මහනගර සභාව දෙහිවල ගල්කිස්ස ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු පළාත් පාලන ආයතන 21ක නිල කාලය ලබන 16 වෙනිදා අවසන් වීමට නියමිතව තිබූ අතර තවත් ආයතන දෙකක නිල කාලය ලබන 31 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණා. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රට වටා හිරෝ. අග්‍රපතන ප්‍රදේශයේ වතුයායක පිහිටි පේලි නිවාස 10ක් ඊයේ රාත්‍රිය ඇතිව ගින්නකින් විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් කණාවරණය වී නැහැ. නිවාස අහිමි වීමෙන් අවතැන් වූ පුද්ගලින් 50 දෙනෙකු පමණ තාවකාලිකව රඳවා ඇත්තේ එම වතුයායේ පිහිටි දෙමළ විද්‍යාලයේ. නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දියා දිවිවරින් 9 දෙනෙකු පේදුරුතුඩුව මුහුදු සීමාවේදී අත්අඩංගුවටගත් නාවික හමුදාව පොලිසියට බහර කිරීමෙන් අනතුරුව පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගණිමුල ප්‍රදේශයේ නිවසක තිබී කොල්ලකන ලද රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් පැලියුගඩ පොලිසිය බහරයට ගනු ලැබුවා. මෙම රන් බහඬ වසුගිය අගෝස්තු මාසයේ ජයල ප්‍රදේශයේ වූ ස්වර්ණාභරණ වෙළඳසැලකින් කොල්ලකන ලද රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් රන් බහඬ තොගයේ කොටසක් බව අනාවරණය වී තිබෙනවා.